1964 සැප්තැම්බර් 10 දින ජැක්මා නොහොත් මායුන් චීනයේ ෂියැන්ග් ෂැන්හෝයි උපත ලබා තිබේ. හැන්ග්ෂෝ ජාත්‍යන්තර හෝටලයේදී ඉංග්‍රීසි කතා කරන්නන් සමග කතා කිරීමෙන් ඔහු කොඩා කල සිටම ඉංග්‍රීසි ඉගෙනීමට පටන්ගෙන තිබෙනවා. වසර ගණනාවක්ම ජැක්සිය බයිසිකලෙන් කිලෝමීටර් ගණන් ගොස් විදේශිකයන් සමග කතාබස් කරන අතරතුරදී සිය ඉංග්‍රීසි දැනුමද වර්ධනය කරගෙන තිබෙනවා. එමෙන්ම ඔහු විදේශිකයන් සමග පෑනේ මිතුරන් බවටද පත්ව තිබෙනවා. නමුත් විදේශිකයන්ට ඔහුගේ චීන නම උච්චාරණය කිරීම අපහසු වූ හේයින් ඔහුට ජැක් යන රාමෙන් ඇමතීමට පටන් ගෙන තියෙනවා. කෙසේ නමුත් ජැක්මා බුද්ධාගම සහ තාව ධර්මය යන දෙකෙහිම අනුගාමිකෙක් වෙනවා. එමෙන්ම තම තරුණ වියේදී ජැක් විසින් විශ්වවිද්‍යාලයට යාමට මහත් වෙහෙසක් දරා තියෙනවා. චීන ප්‍රවේශ විභාගය පවත්වනු ලබන්නේ වසරකට එක්වරක් පමණක් වන අතර ජැක් හට ඉන් සමත් වීමට වසර 3ක් ගත වී ඇත. අනතුරුව ජැක් හැන්චෝ ගුරු ආයතනය මගින් අධ්‍යාපනය ලබා 1988 දී ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන තියෙනවා. පාසලේ සිටියේදී ජැක් ශිෂ්‍ය සභාවේ ප්‍රධානියාව සිටි අතර උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු හැන්චෝ ඩියන්සි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව කථිකාචාර්යවරයෙකු බවට පත්ව තිබෙනවා. ඔහු හාවර්ඩ් ව්‍යාපාරික පාසලටද දසවතාවක් අයදුම් කළ නමුත් සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප වී තියෙනවා. මීට අමතරව ජැක් විවිධ රැකියා 30ක් සඳහා ඉල්ලුම් කර ඇති අතර සියල්ලන් ඔහු ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ නමුත් පසු කාලීනව ජැක් අන්තර්ජාලයේ ඇසුරෙන්ම තම ව්‍යාපාරික ජීවිතය ස්ථාවර කර ගනිමින් ලොව සාර්ථක චරිතයක් බවට පත්ව තිබේ. මේ වන විට ඔහු චීන ව්‍යාපාරිකයෙකු, අධිපතිවරයෙකු, ආයෝජකයෙකු මෙන්ම දේශපාලඥයෙකුද වෙනවා. ඔහු බහුජාතික තාක්ෂණ සමාගම් සමූහයක මෙන්ම අලිබබා ව්‍යාපාරයේ ආරම්භකයා සහ හිටපු විධායක සභා प्रबल चरितेरी बहु आरंभक व्यापार सदा आदर्श चरितेदून वार्षिक लोव श्रेष्ठतम नायक ලයිස්තුවේ දෙවන ස්ථානයටද පත්විය. කෙසේ නමුත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහු අලිබබා වෙතින් විශ්‍රාම ගොස් අධ්‍යාපන කටයුතු, ජනහිතකාමී ක්‍රියාවන් සහ පාරිසරික කටයුතු පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. ඊළඟ වසරේදී ඔහුගෙන් පසු අලිබබා සමූහයේ විධායක සභාපති ධුරයට පත්ව ඇත්තේ ඩැනියෙල් ෂැන්ය. 2020 අප්‍රේල් වන විට ජැක් චීනයේ දෙවන ධනවත්ම පුද්ගලයා වූ අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 42ක් ලෙස දැක්වේ. මේ වන විට ඔහු ලොව ධනවත්ම පුද්ගලයෙක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහු නැවතත් ජැක්ව නම් කරන ලදී.